තා චක්කවාලිසුූ අතරා ගච්චහන්තු දීවතා සද්ධම්මන් නිරාජස්ස සුනංතු සගග මොක්කහදන් ධම්ම සවනකාලු අයං බදන්තා ධම්මස් සවරන කාලු අයං බදන්තා දම්මත් සවනකාලු අයං භදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතුුවරාතු සම්මා සංබුද්ධස්ස යංකංචි දුක්හන් උප්පජ්්‍යමානං උප්පජ්ජති සබ්බන්තන් චන්ද මූලකං චන්ද නිධනං චන්දෝ හිමූලං දුක්හස්සාතීතිී. ඇත්තන්ද මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ද සූත්‍ර අතර සංයුක්ත නිකායට ඇතුළත් සූත්‍ර දේශනාවක්තියෙනවා බද්ද්‍රක සූත්‍රය කියලා. මේ බද්‍ර ස බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ බදද්‍රක ගාමනිී කියන තැනැත්තට. මේ ධර්මාණුශාසනාවෙන් බලාපරොත් වෙන්නේ බදද්‍රක සූත්‍රයේ ඇසුරු කරගෙන අද ජීවත්වන ඔබට අපට හැමෝටම ඒ ඉගැන්ඩෙන කරුණුවලින් එකක් දෙකක් ගැන හෝ හිතලා ඔබේ ජීවිතවලට සම්බන්ධ කරගඩ පුළුවන් වේවි කියන මතේ නිසයි අද මේ සූත්‍ර දේශනාව මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. පෙන්වතන භද්්‍රක ගාමිණී බුදුහාමුදුරුවන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ගහනවා. ඒක අද ඉන්න අපිටත් තියෙන ප්‍රශ්නයක් මයි. මොකක්ද වූ අහන්නේ. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දුක ගැන නිතර නිතර කියනවා. සංසාර ගමන දුකයි කියනවා. ජීවිතයේ බොහෝ අවස්ථාවල දුක්කොලට මුහුණු දෙන්නඩ සිද්ධ වෙනවා කියනවා. ලෝකය දු මත පිහිටිය එකක් කියලා කියෙන ඔය විදිහට, වහන්සේ බෝම අවස්ථාවන්වලද මේ දුක කියලා ඒ ගැන කතහා කරනවා. මට තියෙන ප්‍රශ්නය තමයි මේ දුක ඇතිවෙන්නේ මොකක් නිසාද. කවුරුවත් ඇති කරන ලබන්නක්ද. එහෙම නැත්තං අහම්බෙෙන් සිද්ධ වෙන මුහුණ දෙට සිද්ධ වෙන දෙයක්ද කියලා මට මේක පිළිබඳව, පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. බුදුහාම්දුරුවන් වහන්සේ බද්්‍රක ගාමිණීට මෙන්න මෙහෙම කියනවා. බද්‍රක මම අතීතයේ දුක් පිළිබඳව. ඔබට පැහැදිලි කලොත්හෙම ඒ අතීතයේ විඳින්ඩ වනේ මෙන්න මේ හේතු නිසා කිය කිවත්. ඔබට සැකයක් ඇති වෙයි. ඇයිඒ ඒවදැන් ඉවරවිච්චේවන කොහොමද අපපහෝ අප ඒවට හේතු කාරණහොයන්නේ. නිශ්චිතව දැනගන්නේ කොහොමද ඒක හන්දා මම මේ මේ හේතු නිසාතමයි අතීතය අපි දුක්වින්ද කියලා කිව්වොත් ඔබ දුක්විින්ද කියලා කිව්වොත් ඔබට සැකයක් තියෙනවා ඇති වෙනවා. එක බද්දරකට විතරයක් නෙවෙේ අද ඉන්න අපිත් සමහර වෙලාවට. ධර්ම දේශනා කරන වෙලාවල්ල වලද අතීතයේ දුක්විඳින්ට සිදුවෙච්චි අවස්ථා කතහාන්තරවල ඇතුළ චරිත අරගෙන එක ඒගොල්ලො ජීවත් වෙච්චයනෙ. ඒ වුනාට ඉති නොඒකාකාරයේ දුක්වින්දා. අසාමාන්‍ය විදිට සාමාන්‍ය විදිශට දුක් විඳන එක අපිට පොදයි. නමුත් අනිත්තායට නැති අසාමාන්‍ය විඳපු අයි ගැන අපිහාල තියෙනවා. දුකෙන් ජීවත්වෙච්චය ගැන හාල තියනවා.ඉතින් ඒ අතීත, සිදුවීම් එක්ක දුක ඇතිවීමට බලපාපු හේතු මෙන්න මේකයි කියල කිව්වාම ඇතැම් විිට බද්‍රක ඔබ ඒ ගැන සැකයක් ඇතිකර ගනේ වේ. ඊලඟෙට අනාගතය විඳින්ට වෙන දුක් ගැන කිව්වොත්තහෙම. සැකමුසුවෙන් නැද්දේ වචනටි එක මොකද. තවම අනාගතය ඇවිල්ල නෑන ඒකට මුහුණ දීලා නෑනේ. ඒ නිසා බද්දරක මම අනාගතය ගැන ඔබට ඇතිකරවන හේතු මෙන්න මේවයි කියලා කිවොත්තේම අනාගත දුක් ඔබේ ඒකත් ප්‍රතික්ෂේප කරයි. සැක ඇතිකර ගනේ පිළිගන්න නැතුවයයි. තබට අතීතයේ විදපු දුක් ගැනමං කියන්නෙත් නෑ? අනාගෙතේ මුහුණ පාණ්ඩ සිදුවේ යැයි කියලා හිතෙන දුග්ගැනත් කියඩ යන්නේ නෑ. ඔබ දැන් මෙතන වාඩිවෙලනි ඉන්නේ. දැන් මේ වර්තමානයෙන් ඔබට ඉන්න ගැන ඉදළම හිතන්ඩ මම කාරණයක් පෙන්නල දෙන්න. පෙන්වතුනේ මේ බුදුහාමුදුරුවන් වහන්සෙත් එක්ක මේ සාකච්ඡාව කෙරෙන්නේ, උරුුවල් දනවු වෙදී. කොද බුදුහාම්දුරුව වැඩහිටිය උුරුුවල් දනව් ඒ වෙන කොට භද්්‍රකගාමිණී එතෙන්ට තමයි උන්වහන්සේ හොයාගෙන ගිහිල්ල ගෞරවාචාර දක්වල එකත් පස්ස වාඩිවෙල මේ ප්‍රශ්නය අහෙවුවේ. තැන් බුදුහාමුදුරු වර්තමානයෙන් ඔහුට කොමද පිළිතුර දෙන්නේ. උන්වහන්සේ හුගේෙන් ප්‍රශ්න කීපයක්ගහනවා. ඒ තමයි. බද්‍රක මේ උුරුවෙල් දන වුවේ සමහාර අය ජීවත්වන සමහාර අය මැරු නම. ඔබට දුක හිතිලා නැද්ද. ඔබ දුක්කුණේ නැද්ද, කඳුළු හැලුවේ නැද්ද. වේදනාවට පත් වනේ නැද්ද කියලා ඇව්වා. බද්‍රක කියනවා. සමහර අය මැරු නම, හරිම දුකක් දැනුන හා මුදුරුවනේ. හදවතින් හඬා වැලපුඩා. දෑස්වලින් කඳුලු හැලුණා. සමහර වෙලාවට දවස් ගනන් සතිගනං වේදනාකාරීව හිටිය. ඇතැ මුද විය මැරිච්ච වෙලාවල්ලොල. එට පස්සේ බුදුහා මුදුරන් වහන් සයහනවා. තව කොටසක් මැරිච්චහාම, එ මැරුණු වෙලාවල්ලල ඔබට දුකක් දැනුනෙ නැද්ද තන් අර සුමානයක් දෙකක් ඇඩුව කියනවා වේදනාවට පත්වය හිටියා කියනවානේ ඇතැම් ආය මැරුණහමනි ඔය උරුවල් දනවුවේම තව සමහරයි මැරුණහම ඔබ දුක්වෙන් නැතුව හිටිය අවස්ථා තියෙනවාද කනගාටුවට පත් නොවනු අවස්ථා තියෙනවාද වේදනාවට පත් නොවුණු අවස්ථා තේරවාදකෙ ලැව්වා. තියෙන ස්වාමීණී කිව්වා. ඉන් පස්සෙ බුදුහාමුදුරුව දේශනා කරනවා. එ කොයිවාගේ අයටද. දැන් අවස්ථා දෙකක් නෙහු කිවේ ප්‍රශ්න දෙකට උත්තර හැතියට. පලවෙනි අවස්ථාව තමයි මැරුණ කියලා ආරංචුනාව දැනු නම. වේදනාවක් ඇතිවුුණා දුකක් ඇතිවුණ පසු තැවැන්ඩ ගත්ත අඩාවැලපුනා කියන කාරණය එ කොයි වගේ අයට දෙගේ ලැහු අහමහු කියනවා මං ආසා කරපු අය මං කැමැත්තෙන් හිටපු අය මට සමීපෝ හිටපු අය නිතර නිතර ගණු දෙනු කරපු අදහස්ුව මාරු කරගත්ත සමීප සම්බන්ධතා පවත්තපු හරි ආසාවෙන් එකට ජීවත්වෙච්චේ අය අපිවාත හැරල ගියාට පස්සේ ඒ දුක දරා ගණ්ඩ බැරිවුණා. එක ලොක්කූ වේදනාවක් කියල දැ මෙ ඔහු පැදිලි කරන. ඊළට බුදුහා මුදුරන් වහසේ දෙවිනි ප්‍රශ්නයහ වේ බද්‍රකගින් දුකක් දැනිච්චි නැතිවෙලාවල්න ඒත් කෙනෙක් මැරිලා තමයි හැබැයි දුකක් දැනුනෙනැ කිවන එ කොයි වගේ අයට දෙ කියලා කිව්හම බද්‍රක කියනවා සමාහර වෙලාට මං නංවසයෙන් අහලා තියෙනවා. දැකලත් නෑ අමුතු සම්බන්ධෙකුත් නෑ හිතවත් කනුත් නෑ ප්‍රයෝජනවත් වෙලත් නෑ. දෙ එහමාය මැරුණ කියලා අරංචුනාම අමුතු දුකොකුත් නෑ කිව්වා. ඊට පස්සේ බුදු හාමුදුරන් වහන්සේ දේශනා කරනවා. හරි බද්‍රක. ඔබට දුක දැනුනනං දැනිලා තියෙන්නේ ඔබ ආසකරපු කැමැත්තක් දක්වපු ආදරය කරපු, ලෙංගතුකං පාපු මනාපය පළකරපු අය මැරුණට පස්සේ. එමනං බද්‍රක අපි කාගීත් හිත්වල දුක, කටගන්නේ ප්‍රධාන ශේතුවක් තමයි කාමය. පින්වතනි බනපුතයෙන් නොයෙක් වචනතිය නරාගය ප්‍රීමය, ආදරය ඔය වගේ වචනති නොනෙ ගොඩක්. තකොට මෙන්නම රාගය නැත්තන් කාමය මනාපය ආසාව නිසා තමයි. අපිට දුක ඇතිවෙන්න කියලා බුදු හාදුරන් වහන්සේ බද්‍රකට කියල දුන්නා. ඊට පස්සේ බද්‍රක කියනවා ස්වාමීනිී මගේ චිරවාසී කියන පුත්‍රයා දැන් මංලඟ නෙමෙයි ඉන්නේ. ඔහුට එකක් ප්‍රත්‍යන්ත දේශයකි ඉන්නේ. මොකක්හරිඉති ශ්‍රැකියාවක් කරන හරිහෙම ඇතිනේ. ප්‍රත්‍යන්ත දේශයක දුර ඉන්නේ. ඇති මම ඔොහුට නිතර නිතර වගේ පුළු පුළුවන් වෙලාවල්ල ලදී දුක සැපහොයන්ට මගේ සේවකෝ වැඩ කරන අය පුද්ගලයෝ වරින්වර යවනවා ඒකාලෙත්තින් අද වගේ පහසු කංතියන්ට නැතු ඇතිනේ අදනංගතින් පෝන් එකාතට ගත්තා තපප්‍රගාණකින් පුළුවන් තමන්ගේ තොරතුරු අදාළ තැනකට අවශ්‍ය තැනකට යවන්ඩ. එදා එහෙම පුළුවන්කමක් තිබිලා නෑ. ඒ නිසා තමයි ඔොහු තමන්ගේ සේවේ එෙදිලා ඉන්න තමන් ළඟ ඉන්න අය වරිින්වර යවනවා පුතාගේ තොරතුරු දැනගන්ද. තින් භාග්‍යවතුන් වහන්සේ, එහෙම යවපු විිනිස්සු ආපහු ආවි නැත්තං. යි කියන විදිහයට ඉතින් දිනගණනක් ඇතිනේ දුර ප්‍රමාණයක් එක්ක යම්බිදිහකින් ඒ අය ආවි නැත්තං. මට පුද්දුම වේදනාවක් දැනෙනවා දුකක් දැනෙනවා. ඇයිඒ මගේ පුතාගේ තොරතුරු දැනගන්න නො ලැබෙන නිසා. ු සැපෙන් ඉන්නවාද කාලබීලා ඉන්නවද ලෙඩ දුක් තියනවා දේ මොකක්වත් මට දැනගන්න හම්බෙන්ඉන්න. ඉතින් වරින්වර මෙහෙම පුද්ගිලෝ යවනකොට එකනෙක්වත් ආවෙනැත්තන්හෙම මට තියෙන දුකවේදනාව වැඩී. එදැ ඔහුගේ අදදැකීමක් බුදු හාමුදුරුවන්ට දේශනා කළ. අන්නේ ඒ අදදැකීම කිවුවම, බුදුරජාණන් වහන්සේට තේරුන්ගයා දැන් බද්ද්‍රකට මංකියපු කාරණය හොඳට තේරුන්ගේ අවබෝධ වනා මොකදද කාරණ පංවතුන අපි කාගේත් හිත්වල දුක්හදායක වේදනාකාරී සිතුවිල්ලක් ඇතිවෙනවා නං ඇති වෙලා තියෙන්නේ අපි ආසාකරපු ආදරය කරපු දෙයක් උද්ගලයෙක් අහිමිවීම නිසයි අපි බලාපොරොත්තුන වුණු ආකාරයටවෙෙන්වීම නිසයි අපෙන් ඇත්වීම නිසයි අපි අතහැර ලගේ නිසයි ඒක තමයි මූලික හේතුව ඔහට ඒක තේරුම්ගණ්ඩ පුළුවන් වුණු බව තථගතයන් වහන්සේ තේරුම්ගත්තා අවබෝධ කර ගතාර පුතාගේ සිද්ධිය කිව්වට පස්සේ ඒ වෙලාවෙ තමයි උන්වහන්සේ මේ මාතෘකාපාටය දේශනා කරන්නේ යංකිින්චි දුක්කං උපපජ්්‍යමානං උපපජ්ජතේ යම්කිසි දුකක් අපේ හිතේ උපදිනවනං සබ්බන්තං චන්දමූලකං චන්ද නිධනං චන්දෝති මූලං දුක්කස්සාතියේ. අපේ හිතේ යම් වෙලා අවක දුකක් ඇතිවුනාා නං ඒ දුක ඇති වුණේ මොකක් නිසාද. චන්ද මූලකංඒ දුක ඇතිවෙන් මූලික වුණේ කැමැත්ත චන්දය මනාපය ආදරය ඇල්ම දුක ඇතිවෙන්ද බලපාපු හේතුව. ඡන්ද නිධනං නිධානය කියල කැන්නේ හේතුව නතකොට දුක ඇතිකරවපු හේතුව තමයි චන්දය කැමැත්ත. ඡන්දෝති මූලන් දුක්කස්සාති. යම් කෙනෙක් තවයමක් ඕෝ පුද්ගලය ප්‍රිය කරනවද. ඒ ආසකරපු ප්‍රියකරපු බැඳීම් ඇතිකරගත්ත පමණට වංවීමත් එක්ක දුක ඇතිවීමේ අඩු වැඩි බව පෙන්නුම් කරනවා කෙළයි බුදුහාමුදුරු දේශනා කළේ. තැන් මේ බද්‍රක සූත්‍ර දේශනාව අද ඔයත්තන්ට ඉදිරිපත් කළේ. අපිට කරුණු කහිපයක් මේකෙන් තියෙනවා අද ජීවත්වෙන ඔබට අපට තේරුම් ගන්ද. ඒ තමයි, අපි කාටත් පිංවතුන දුක දැනිච්ච වෙලාවල් නැද්ද මේ දායික් අත්වේ දරණ පිංවතුන් වගේම හේමාමන සිංහමහත්මය ඇතුළුවේ පවුල ඇත්තං වගේම දිදුලටීවී ඔස්ස මේ ධර්මානු ශාසනාව නරම්භන ශ්‍රවණය කරන ඔබ එක්කෙක් එනා ගැනහිතන්දකු දේසනා කරන මං ගැන මම හිතුවත් මටත් දුක දැනිච්ච වෙලාවල් තියෙනවා මම දුක්කුණු වෙලාවල් තියෙනවා. ඔබටත් එෙහෙම ඇති අඩු වැඩි වසයෙන් මෙහෙම කියනකොට ඔබටත් මතක්වේ වූ හාමුදුරණේ යනේ දුක්වෙච්චි අවස්ථානං කොච්චරවත් තියෙනවා ගණං කරල හිතේතියා ගැන්ඩ බැරි තරම් වැඩි පුරම දුක්වෙච්චි වෙලාවල් තමායි තියෙන්නේ දැන්ඉන්නෙත් දුකෙන් තමයි එක ැහොම හිතෙන්ඩ පුළුවන්. එක තේරුම මොකක්ද අපි හැම කෙනෙකුටම මේ දුකටම උන දෙන්ට සිද්ධ වෙලා තියෙනවා කියන එකයි. ඊලඟකාරණෙ තමයි අපි දැන් එහෙම දුක ඇති වුණත්පට පස්සේ මොකද කෙළේ. අපි ඒකෙ වගකීම තවකාට හැරි පවරන්ඩ උත්සාහ කළා එමෙන වෙයිද බලන්නකෝ අරයා නිසා තමයි මට මේක වනේ ඒ මනුස්සයාගේ ආසරයට නොගිය නම් මං අමාරුව වැටෙන්නේ අද දුක්විඳන්න එමිනිගේ ආසරයට ගිය නිසා ඒම නැත්තං එයා කියපු නිසා මං මේ වැඩක් කලාන කල නිසානේ මටාද මේ දුක්විිඳින්ට වෙලා තියෙන්නේ එසේත් නැත්තම් මං එයා ගැන විශ්වාසි තිබ්බන විශ්වාසිතියපු එකේ ප්‍රතිඵලයන මටාද මේ දුක් විඳින්ට වෙලා තියෙන්නේ මගේ ජීවිතයම නැතිවුණානේ කියලා එහෙම අපි මේක කාට හරි පවරන්න උත්සාහ කරනවා එහෙම පුද්ගිලයෙක් හොයාගන්න නැත්තං සමහරයි මේක කරුමයට පවරනවා කරුණම්මි හැටිය ොම තමයි කක්කාරි බරපතර අකුසල කර්මයක් කරලා තියෙනවා පාපකර්මයක් කරලා තියෙන අප එකතුවෙලා ඒහින් දදකොහුදදු වන්නඩ ඇති කියලා වෙන මොකක්වත් වෝන නෑ දැන් මේ රට දරන්නු ආර්ථික අගාධයකට වැටිල තියෙනවානේ පිනිසුන්ට ජීවත්ෙන්ඩ විදිහක් නෑනේ වෙන ද තුන්වේල මොනොහරි දෙයක් කාල හිටපු පවුල් කීයක් නං අද එක වේලකට අඩු කරගෙන තියෙනවාද. ඒකත් හරියට නෙමෙහි දුකනැද්ද දුකයි. දුකෙන් නෙමෙයිද ජීවත්ව වෙන්නේ දුකෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට. මේකට අපි එකක් කෙනට ඉතිං වගකීම් පවරනවා. මේට හේතුව, අරගොල්ලෝ මේ ගොල්ලු අරාණ්ඩුව මේ ආණ්ඩුව ඒම නැත්තං රජේ සේව නිලඳහරි ඔවිදට කාටකාට හරි අපි මේක පවරනවා අද අපි දුක්විඳින්නේ ඒ මිනිස්සු කරපු මෝඩකං ඒ මිනිස්සු කරපු ක්‍රියාකාරකං වල තිබිච්චි අඩු පාඩුකං කියලා අපි දැන් පවරනක ඒන කමක්නෑ කියමක ඒ කියයන්න එතකොට ඒ හේතු හොයන්ුවත් උත්සාහයත් දරනවානේ ඒ නෙවෙයි මං කියන්ට උත්සාහ කරන්නේ තව සමහර ඇත්තෝ හිතරවා සහ කියනවා මටත් කියලා තියෙනවා මේ කයිමම් මේ අදහස ඔබට ඉතිරිපත් කරන්නේ රටේ මින්න අපි යොක්කොම එකතුවෙලා මොනෝ මොනොවාරි එකම බරපතල පාපකර්මයක් කරන්න ඇතුළු ඒහින් දළු බඩගින්න ඉඩ වෙන්නේ කියලා. ඒමත් හිතනයි කියන ඉන්නවා. එකන මේ ආර්ථික අර්බුදය ඔක්කොටෝම වැදුනේ ලැබුණේ බඩගින්න ඉන්ට සිද්ධ වෙලා තියෙන්නේ දුක්විදින්ඩ වෙලා තියෙන්නේ අපි ඔක්කොම එකතුවෙලා මොකක් හරි කරුමයක් කරන්න ඇති කියලා. තමයි ස්වභාවය අනිත්දගත්කාරණය තමයි අපි දැන් ඔබ ගැන එච්චර හිතන් නැතුව දුක්වෙන අවස්ථාවක් උදාවුණහම ඊළඟට කරන්න මොකක්ද ඒකට පිළියන් සොයා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය වැරදීම දේවාලෙකට යනවා වෙඩ පුළුවන් ශාස්තර කියන පේන කියන අන්ජනං එලියාවන්න යවගේ තැංවලට ගිල්ල ගුරුකං කරන තැන්වලට ගිල්ල යම් යම් දේවල් අහගණ්ඩ කියලා පරුපාක්කු ඩන්තියලා ඉතින් කියන එකක් අහගෙන ඇවිල්ලා ඒවත් කරලා බලනවා. මම දන්නම පවුලක්තියෙනවා ඉතිං ඒ ගොල්ලෝ හරි සමිපපතාවයක් තියාගෙන හිටියා. ඉම්පස්සේ මොකද වනේ ඒගොල්ලු සියලු දෙනාම දන්නවද මම දන්නේ නෑ. මත්කුඩු පාවිච්චි කරන අයගේ ඇසුරට පත් වනා හරියටම දන්නේ නෑ ඒගුල්ලො මේ ්‍යාපාර කටයුතුරට සම්බන්ධ වනාද මොකදය කර කොම නමුත් ඒ ගෙදරට. මත් කුඩු පාවිච්චි කරන කීපදිනෙක් එන්ඩයන්ට ගත්තා. හරි ලස්සනට තිබිච්චි දරුවොත් එක්කේ ස්වාමිපුරුෂයයි භාර්යාාවයි දෙන්න හරියට දිව්‍ය විමානයකවාගේ සතුටෙන් ජීවත්වෙච්චි පවුලක් අර පුද්ගලයන්ගේ සහ සම්බන්ධතාවේ ගොඩනැගීමත් එක්කම මේ ගෘහමූලිකයා එක්. සිි දවසක් යනකොට අරමනුෂ්‍යයගේ ගෙදර නොයෙක් ප්‍රශ්න ඇති වඩ ගත්ත වගේම ඒ පුද්ගලයාව පොලිස් අත්තඩැන් ගොට පත් වනා. දැම් මොකද වනේ දැන් එයාටත් දුකයි බන්ධනාගාර ගත වෙලා ඉන්නේ ඒ වගේම ගෙදරායටත් දුක විතරකුත් නෙමෙයි තහම හොදට ජීවත්ව එච්චි පවුලක් අහල පහල මිනිස් හරියට උදව් පදව් කලා සැලක්වා ආවගියා දැන් ඒ අයත් දුක්කෙනවා හිතල බලන්නකෝ දැන් අපි මේක කාඩද පවරන්නේ කෞුද මේකට විසඳු මක් දෙන්නේ කොමද විසඳගන්නේ එනිසා ඔබට ඇති මේ බනාන ඔබට ඕන තරම් අදැකීම් ඇතිහෙම ඔබේ ගමේ ජීවත්වන පරිසරය තුළ ඥාති පවුල්ලල හිතවත් පවුල්ලොල මේ වගේ අර්බුද ගැටලු මතුකරගෙන මතු වෙලා ඒගොල්ලංවා අද දුක්විදින අවස්ථා ගැන සම්බන්ධකං ඇති දන්නවා ඇති. මං කියන්ට උත්සාහැ කරන්න පින්වතුනි මේ බද්්‍රක සූත්‍රයත් එක්ක, ුදුරජාණන් වහන්සේ අනාාවරණය කරන කාරණය ගැන අපි හිතුවේ නෑනේ මට දුකක් ඇතිවෙච්චි වෙලාවක මම ඒ ගැන හිතුවේ නෑ මේ චන්දමූලිකං කියන වචඩයි. මගි හිතේ ඒ දට කැමැත්තක් ඇතිවෙච්චි නිසානේ ඒ කැමැත් ඔස්සේ මං කටයුතු කරන්න ගිය නිසානේ මට මේ දුක ඇති වුණේ කියන තැනට මං එන්නේෙ නෑ. ඔබ එන්නෙත් නෑ අපි විකල්ප ක්‍රම හොයන්ඩ බලන්න එකින් නිදහස් වෙන්ද එහම ඇත්තන් එහි වගේකීම කාටහරි පවරන්ද. එනිසා තථගතයන් වහන්සේ අවධාරණය කරන්නේ. දැන් ඔබ මේක පහු හිතන්ඩ ඔබ දුකට පත් වෙච්චි වෙලාවක. එතකොට ර බද්‍රකට කිව්වා වගේ බුදුහාදුරන් වහසේ කිව්වා වගේ. ඔබටම ඒ අදදැකීම ලබාගණ්ඩ පුළුවන් දෙියනේ මම, මෙච්චර කල් මෙහෙම හිතන්ඩ පුරුදුුණන්නම්. මම අද සතුටෙන් වන්නවා. කොහමද හිතඩුවන. ඔබ යම් අවස්ථාවක දුකකට පත්වනොත්. ඔබට දරාගඩ බැරි වේදනාවක් අවුත්. කඳුළු හලන තත්ත්වයට පත්වුණොත්. ඔබ හිතන්ද. වැනි තත්ත්වයකට ඔබව පත්කරවීමට කළකීදේ මොකක්ද සහ සම්බන්ධ වුණු අය කවුද එතකොට ඔබට දැනෙයි මම ඒ ක්‍රියාවට ආසකරපු නිසා කැමැතිවුණු නිසා මනාපය දුන්න නිසා මනාප වුණු නිසා තමයි අද මට මේ දුකාවේ මංගේ මනාපය නොදී හිටියනම් මට දුකක් නෑ කියලා. දැ මේක එහෙම කිව්වට හදාගන්න එක හරි යමාරුයි. ඔබ දකින්න ඇති දැ මේ ඊය පෙරේදත් අනාවර වුණ අපි මෙච්චර මේ රටේ ජීවත්වන මේ මාධ්‍යවලින් විශේෂෙන් විද්‍යුත් මාධ්‍යවලින් පුද්ගලයෝ පෙන්නනවා. බන්ධනාගාර ගත කරනවා පෙන්නනවා. වංචාසාගතව, වැඩි පොලියට ශාල මුදල් කන්දරාවක් දෙනවා මුදල් තැන්පත් කළම ටිකක් තැන්පත් කලාාම කියලා කියපු ආයතන කීයක්ටන් දැන් හොයලා ඒගොල්ලෝ අත්තඩංගුවට අරගෙන හිරේටයවලා ර ආයතන දැන් බැහිල ගිහිල්ලා. ඇතැම් මේ වගේ තිබිච්චි තැන්වලයේ හිටපු මිනිස්සුත් නෑ සමහරු සල්ලිත් තරගෙන රට පැනල මෙහෙම මූල්ලි මේ වංචා කරපු ආයතන කියයක් ගැන කිව්වද. ඒළඟට පොලිසියෙන් නිවේදන නිකුත් කරා වරෙන්වර, මහබැංුවෙන් නිවේදන නිකුත් කළා වලංගු නොවන ආයතන. හර මූල්්‍යි ආයතන රට තුළ තියෙනවා ඒගොල්ලො විධ ක්‍රමවලින්, පාරිභෝගිකයෝ මුලාකරගණ්ඩ බලනොවා. ඒ නිසා හිතාගණ්ඩවත් බැරිතරං මුදල් දෙනවා කියලා. ඔබට සුළු මුද ලක්ෂයක් දෙකක් තැම්පත් කරන්න කියනවා. ලක්ෂ පහක් තැම්පත්කරොත් මා සහයක් තුළ ලක්ෂ පහළුවක් කම්බෙනුවගේ නොහොම කියනවාන. එවැනි දේවල්ලුලට හසුවෙන්ට එපා කියලා. වරක් නෙවෙයි දෙතුන්වරක් හිතන්ඩ කියලා. ො තරම් මේ විද්‍යුත් මාධ්‍යවලින් කියනවාද ඒහනාට ඊය පෙරේදත් අහුනා නේම එකට ශාල පිරිසක් සියගානක්ක මුදල් තැම්පත් කරලු විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ ගොවීන්ගේ මුදල්ලු දුක්මහංසිවෙල හම්බ කරගත් සල්ලි අවුකාශ්ටකේ හේෙන්වල කුඹුරුවල වැඩ කරලා ොක් නිසාදේගොල්ලන්ගේ මුදල් ඒ ගොල්ලො තැන්පත් කළ අර තැන්ගොල. අන්න අර චන්දරාගය කියන එක කැමැත්ත නිසා ඒගොල්ලට ආසාවක් හිතුණා කැමැත්තක් ඇති වුණ මල්ලග මේ කුඹුරු වැඩ කරලා හම්බ කරගෙන බැංකවේදාගෙන ඉන්න රුපියල් පනස්දාහට මා සහයක් කියනකොට බැංවෙන්න්නම් සොච්චමක්නය හම්බවෙන්න පොලිය. නමුත් අර ආයතන කියන්නේ මේ ඇස්සි දිරිපිට මවා පෙන්න නවා වගේ ඔබ පනස්දහ තැම්පත් කරන්න අපේ ආයත අපි පොලිය මෙච්චර දෙනවා මාස හයක් ඇතුලත ඔබට පනස්දහට ලක්සතුනක විතරන මුදරක් ගන්න පුලුවන්ගල හොම කිව්වහම්ම මොකද අරපුද්ගලයන්ගේ සිත්වල පහල වඩේ අන්න කැමැත්. චන්දරාගිය ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චන්දරාග මූලිකං චන්ද නිදානං එ කැමැත්ත මනාපයේ දුන්නු නිසා සල්ටික දුන්නයි ආයතනයට මාසයද් දෙ එකක් කැරකොට ආයතනය නෑ ආයත නිකයෝනෑ ඒන්න දුරකතර අංගවලට කතා කරන්නේ ගත්හම ඒවත් නිස්ක්‍රීය කරලා දැංහර දුකසේ හම්බ කරගත්ත පනස්දාහා අහිමි කරගත්ත රාහිංසක මනුස්යන්න මොකද වෙලා තියනෙ දුකකර පින්නාගෙන සුසුම් ලමින් ඉන්නවා. සමහර අයක දරාගණ්ඩ බැරිවෙනකුට සියදි විහානි කරගන්නවා. එනිසා පින්වතුනි හැම්ම අවස්ථාවකම බලන්න. මේ චන්දරාගය තමයි අපට දුකඋහුම කරලාදී ලාතියෙන්නේ. ඒක ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දැම් මේ කාරණය අපට දැනෙන්නේ අපි විදිට දුකට පත්තුනයිම් පස්සෙ ොම හිතුවොත් අපට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ න ඊට කලින් මොකද කරන්න ෝ නැන්නේ. එවැනි තත්ත්වයකට දුකකට පත් නොවී ඉන්ට නං මොකදද කරන්නෝ නැන්නේ බුදු හාමුදුරණන් වහන්සේ ඒකත් අපට උගන්න ලා තියෙනවා ඒතමයිපින් වෙතින ඉන්ද්‍රයේ සු ගුත්්තත්්ද්වාරෝ විහෙරති මේක උන්වහන්සේ දේශනා කරන්නේ රත්හූපම කියන සූත්‍රයේ. පතුූපම රථයක් උපමා කරගෙන බණක් කියපු වෙලාවක්. එතැන්දි බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්නලත් දෙනවා, තීහි භික්කවේ දම්මෙහි සමනාගතු බික්හු දිිට්ටේව ධම්මේ සුකසෝම නස්සං විහරදි. මහනන, යම් භික්‍ෂුවකට බේ ජීවිත කාලයේදී දිට්ටේවදම්යකිව මේ ජීවිත කාලේදී. සතුටෙන් ඉන්ඩ පුළුවන්කම ලැබෙනවා නම්. දුක කනගාටුව වේදනාව අවම කරගෙන සමහලාට නැති මට්ටමටම පවත් ඔගෙන යන්න්න පුලුවන්කම ලැබෙනවා නම්. හිතේ සතුට, ගතේ සවය මේ දෙකම උරුම කරගෙන ජීවත්වෙන්ට ලැබෙනවනන් ඒ භික්ෂුව එම හිතනවනං ජීවත්වෙන්ට කරුණු තුනක් අනුගමනය කරන්න ඕන කියවා. පලවෙනි කාරණය තමයි එක ඔබටත් පොදයි හාමුදුරුවණම එක දේශනා කළේ හාමුදුරුවරු ඟහිටපු නිසානි. ගිහි ඔබටත් පොදුීමයි ගැන්වීම දැන්. ටීවි දිදුල නාලිකා හස්සේ මේ ධර්ම දේශනාව නර කවුරු හරි කෙනෙක් හිතනවා නම්. මේ දායකත්වේ දරණය හෝ රූපවාහිනිි ඉතිරේ ඉස්සර හයින්දකට මේ ධර්ම දේශනාව නරමන ඔබ කවුරු හරි හිතනවනං මමත් දුක්විඳින් නැතුව දුකට පත්තෙන් නැතුව සුකසෝම නස්ස ජීවිතයක් ගත කරන්න ෝර කියලා. සතුටෙන් ඉන්න, ආයික නීරූගී සුවය ලැබෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන කියලා හිතනවා නම් න්න ඔබට හොඳයි මේ කාරණ තුනක්තියන අපට තුනම විස්තර කරන්න නම් බැරිවේ නමුත් කරුණු තුන හරි වැදගත් එකක් තමයි ඉන්ද්‍රයේසු ගුත්තත්ද්වාරූ විහරති මොකදද ඉන්දිරයන් වසා තබාගෙන ඉන්නවා වගේ ඉඩ කියලාකිව්වා න්ද්‍රේසි බුත්්ද්වාරෝ විහෙරැති දෙවෙනි තුන්වෙනි කාරණත් කියලා ඉන්නම් දෙවෙනි කාරණය තමයි භෝජනය මත්ත්нюු ආහාරපාන ගැනීමේදී මාත්‍රාව පිළිබඳව සැලකිලිමත් වෙඩගන එක තුන්වෙනි එක ජාගරයානු යෝගෝ රාත්‍රීසිෙහිදුවනින් යුක්තව නින්දටයාම ආගරයාන යෝගෝ කියන්නේ න නිදි වැරීම කියන එක. ඒ ස්වාමීන් වහන්සේලාට භාවනානු යෝගීව ඉන්දදීපු උපදේශයක්. ගී ඔබට ඒ වලංගු කරගන්ඩ පුළුවන් පින්වතුනේ අපි සිහිනුවන ඇතුව පිරිසිදු මානසිකත්ත්වයකින් නින්දටයම්. කියන තැනට අපට පුළුවන් හදාගන්ඩ. දැම් පලවිනි කාරණය මොකක්ද. ඉද්‍රයේසු ගුත්තද්වාරෝ විහෙරති. අපේ මේ ඉන්ද්‍රයන් හරි පුදුම සහගත ඒවා. මොකද මේවට නිකං ඉන්ඩබෑ මෙවා හැම්ම වෙලායම සිතුවිලි ජනනය කරනවා. සිතුවිලි උපපාද කරනවා.ඒ ඉන්ද්‍රරයන්ගේ කාර්ියය. ඉන්ද්‍රයන් කියල කියන්නේ ඇහැ කණනාසය, දිවසරීරය මනස. හයි ෂඩ් ඉන්ද්‍රිය සමහරතැන්ග ලෝකෙන් මනසයිංකරපාම පහයි පංච ඉන්ද්‍රිය කියලා කියනවා. තකොට මේ ඉන්ද්‍රයන් නිතර කරන්නේ සිතුවිලි උත්පාද කිරීම. හටගන්නවා සුළු වෙලාවක්තියනවා නැතිවෙලා යනවා. ද මේක දිගට සිද්ධ වෙන ක්‍රියාවලියා. මේ හටගන්න සිතුවිලි නිසා මොකද වෙන්නේ, අපට වේදනාවක් දැනෙනවා සිතුවිලි හටගත් තම වේදනාවක් දැනෙනවා ඒ වේදනා බුදුහාමුදුරුවන් වහන්සේ වර්ග කළ කොටස් තුනකට නැත්තන් තුන් ආකාර වේදනාවක් තමයි අපි විඳින්නේ ඔබ විඳින්නෙත් එහෙමයි නොනවාදේ ඒ සුක සහගත වේදනාව දුක්ක සහගත වේදනාව අදුක්ක මසුක වේදනාව සමහර වෙලාවල් වල මේ ඉන්ද්‍රයන්ක් අරමුණු ගැටිලා සිතුවිලි හටගත්තම සතුටක් දෙනෙන් නැද්ද. ඇහැ ඔබ කැමැති රූපයක් ගැටුනම නැත්තං ගැටනු රූපයට ඔබේ කැමැත් අක්කාවම එක නම් හරිම ලස්සනයි බලාගෙන ඉන්ඩ හිතෙනවා ඇ පැත්තකට ගණ්ඩ හිතෙන්නෑ ලස්සනක් තියෙන ක දැන් ඔබ හිතන්නඇද්ද. ඔබට හිතිල නැද්දම හිතෙනවා හිතලත් තියෙනවා. අන්න ඒකට කියන්නේ සුහවේදනා එළඟට සමාරයේව තියෙනවා දකිින්ට කැමතින ම ඒක ඉදිරයක් විතරක් ගන්න අරෝ කෝමෙම තමයිය ඇතකොට දකිඩ කැමතිනෑ. දැක්කාම නිකං අපරසන්නයි පිළිකුල් සහගතයි ති එහෙ මේවා දැක්කම මොකද වෙන්නේ. ඒත් වේදනාවක් එනවා හැබැයි ඒක සුක සහගත නෑ දුක්ඛ සහගත වේදනාවක්. කවුරු හරි මැරිලඉන්වා දැක්කහම මලකඳක් දැක්ක හම සතෙක් වනත් මැරලයින්වා දැක එකු ගඳගහන අවස්ථාවක් මොකද වෙන්න හිතට දුකත් දැනෙනවා. එක්කම තරහකුත්තෙන්න්න පුළුවන් ඇැම අටේ එක නවත නැවත දකින්න සිද්ද උුනුත්ෙම. ඔබ අකමැති කෙනෙක් එක් නිතර මුණගහෙන තැනටාව උත්තේම ෝ කරම දෝසේ එයා එක්ක මනේ මට යන්න කියන්නේ අපේ ලොක්කක්ී කියව කියන්නේ එයාගම්මයි මේ අහගණ්ඩ කියන්න කියලා එමකදේ අකමැති නිසා අතෙන්ඩ යන්ඩ ැත්තක් ඇතිවෙන්නෙම නෑ හිතේ තරහක් කෙනවා එතකොට ඉතින් ලොක්ක පිළිබඳවත් තරහක් වෙනවා අර පුක් දෙලයක් පිළිබඳවත් කෙන් දෙයක් එන්නේ තමම්මට ඇවෙන අයිති. තරහකුත් එෙනවා. ඕ වටකිවේ දුක්ක සහගත වේදනා ඇතැම් මේවතියනවා ඔ දෙකටම නැතිේවා. සුක සහගත බවක් දැනෙන්නෙත් නෑ දුක්ක සහගත බවක් දැනෙන්නෙත් නැ. එ මේත් හම්බ වෙලා නැද්ද තියෙනවා දැන් ඔබ කොච්චර දේවල් ගනම් නොගෙන හිටියද අන ඒ වචනේ හොඳයිද තමරල්ලාට කියන නේද මට නැන් ඉතින් රූපවායිනය බැල්ලූවා කියලා මුතු දේකුත් නෑ නොබැලුවයි කියලා ආශ්චර්ය පුත්න තින් ඒකට මන්දුක්කෙන් න්නෙත්න මට ඒ එච්චට අදාල් නෑ වැඩකුත් නෑ කියලා කියන්නේ ඒගුල්ලොත් එක්ක සම්බන්ධතා පැවැත්තුවත් එකයි නොපැවැත්තුවත් එකයි මට චර ප්‍රයෝජනයක් නෑහිලි කියනවා. හිතනවා ඒ කරලා සම්බන්ධතා සමීප කරගන්න ඇතු ඉන්නවා. එතකොට අ සුක සහගත වේදනාවකුත් නෑ දුක්ක සහගත වේදනාවකුත් නෑ දෙකටම මැද්දේ අදුක්ක මසුකයි ඕකන අපේ ජීවිත කාලෙම අපි කරන්නේ විදින්නේ තැන් බුදුහාදුරන් වහන්සේ දේශනා කරන්න මොකක් මේ වේදනාවන් අපට දැනෙන්නේ ඉන්ද්‍රයන් නිසාන ඉන්ද්‍රයන් බාහිර අරමුණුත් එක්ක ස්පර්ශවීම නිසයි. පංවතුනේ මේ ඉන්ද්‍රයන් හරිම අකීකරුහි. හිතුවක්කාරයි මුරන්ඩුයි ඒවට ඕන ඕන තැංගල තමයි යන්නේ. අපිට ඕන තැංවල නෙමෙහි. ඒක හන්ද තමයි අපිට දුකවේදනාව ගොඩාක් කරුම වෙලා තියෙන්නේ. එහෙමනම් මොකක්ද කරන්න ඕනන්නේ ඉද්‍රය වහගන ඉදද ඇස්ත් වහගෙන ඉඩ කියලාද කියන්නේ කංවලට ඇබගාගෙන ඉඩ කියලද නස් පුඩුවට මොනුවරි හිරකරගෙන ඉඩ කියලාද නෑ ගුත්තදවාරෝ විහරදි වැැහුව වගේ ඉන්ඩ කියලා කියනවා ඒතමයි මේ ඉන්ද්‍රයන් පාලනය කරන්න ඕනෑ පාලනය කරන්න ඕන අරමුණු ගැටනක සිතුවිලිය අටගන්න එක සාමාන්‍ය දෙයක් අර වේදනාවන් උරුම වෙන එකත් එහෙම එහෙනම් කරණ්ඩෝනමකක්ද ඉන්ද්‍රයන් අරමුණු ගැටුණාම ඒ ඇතිවෙන සිතුවිලි නැවතමනෙහි කරලා ඒවායි තියෙන ආස්වාද ජනක බව ඒ වගේම දුක්ක සහගත බව තේරුම් අරගෙන ඇලීමෙන් වලකින් දෝනෑ ගැටීමෙන් වලකින් ඩ ඕනෑ එතකොට පින්වතුනේ අරමුණක් ගැටුණ එච්චරයක ගැඩ ඔය ඔහොය ඇලී ගැලී අන්ඩෝරන්නෙත් නෑ. අවනාපේ හිතේතියාගෙන අරි මං වෙලාව එනකං ගන්න කරන දේ මන්දනකි ඇහෙම ඔන්න. අරමුණක් ගැටුණ කියලා ඒක එතනින් යවර කරන්න උත්සාහ කරලා බලන්න. අපට දුකවුරුම වෙන්නේ වෙන්න මේවා ඇලී ගැලී කටයුතු කිරීම නිසායි. ති ඒ නිසා මීට වඩා කාලයගන්න අද මේ බද්‍රක සූතරය ඇසුරු කරගෙන මේ කාරණ ටික ඔබට මතක් කළේ. ඔබ සතුටින් ජීවත්වෙන්නේ කැමැති. නීරෝගීව ජීවත්වෙන්න කැමැති. ඒත් අපිට ඒක උරුම වෙලා නෑ. උරුම කරගණ්ඩ නං තථගතයන් වහන්සේ දේශනා කළ මේ කරුණු ප්‍රායෝගික කරගණ්ඩ. ී බද්ධ කරගඩ වහා ක්‍රියාත්ම කරන්න ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට ශක්තිය ප්‍රඥාව ලැබේවා කියන ප්‍රාර්ථනාව යද මේ ධර්මානු ශාසනාවෙන් කරන්නේ දායකත්වය දරන්නේ ඒමා මනසිංල මැතිනය මල්ජිනී තේජිනී කියන දියඩිවරුන් දෙපල අමල් බෑනනුවන් සහ හරන් මුණුපුරා කියන මේ පින්වත් පිරිිස එකතු වෙලා ඒත්තගේ මූලික බලාපොරොත්තුව තමයි මීට වසරේ කොලාකට පෙර අභාව ප්‍රාපතූ විශ්්‍රාමික මිනුම්පති ස්ජේ මොනසිංහ මහත්මාට පුුණ්‍යාන මෝදනා කිරීම ඒත් එක්කම මනුසිංහ මහත්මානන්ගේ දෙමා උපියන් වන Dස් ආ රච්චි මහත්මාට ජ නෝනා උනසිංහ මෑණියන්ට සහෞදරයාාවන Sස්ජ සි මහත්මාට එම මැතිණයට එල්ල එම්ගේේ මොනසිංහ මහත්මාට සහ එම මැතිනිය ඇතුළු. දෙපාර්ශවයේ මිය පරලෝගියාව සියලු දෙනාට පින් අන මෝදන් කිරීම. දිදුල රූපවායිනී ඔස්සේ මේ ධර්ම දේශනාව නැරම්ඹූ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමෝමත් පින් සිද්ධ කර ගත්තා සුළු වෙේලාාවක් ධර්මානු ශාසනාවට අවධානය යොමු කරලා. හොද පහන් සිතුවිලි සිත්වල ජනනය කරගෙන. ඒ රැස් කරගත්තාව පින් අපි මොනසිංහ පවුලෙ මේ පරලෝගියාව සියලු දෙනාටමත් ඔබ හැමෝගේෙම පවුල්ල ජන්මාන්තර ගතවෙන්ේ ද සියලු ඥාතිීන්ත් අනමෝදංකරමු. ඒ ඇත්ත දුකින් මිදෙත්වා සැපෙන් සැපේට පැමිණෙත්වා සංසාර දුකින් එතරව ලබන අමා මහන් ඉවැනිින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්්‍යානම ෝදනා කරමු ඒ වගේම ඒේ මා මන සිංහ මැතිනිය ඇතුළු දායකත්වය දරනයේ පවුල ඇත්තන්ටත් ධර්මශ්‍රවණය කළව බැහැම දෙනාටමත් දිදුල මාධ්‍ය ජාලය ගරු සභාපති ගෞරුවාර මාලිගාවි ලස්ස ජනායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාස ඉස්සියලු දෙනාටමත්. කායික මානෙසක නීරෝගී භාාවයම සැලසේවා. සතුට සොම්නස පිරුණු වාසනාවන්ත අනාගතයක් උදා කරගණ්ඩ. මේ ධර්මයේ ආභාෂය අපි සියලු දෙනාට ආශීරුවා දෙයක් වේවා. මෙලොව පරලොව දෙලො අභිවුෘුදිය සාදාගෙන හැමෝම ප්‍රාර්ථනා කරන සියලු දුප් නිමාකොට ලබන අමාමහනිවනින් සැනසීමට හේතු වාසනාවීවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමු. ආකා සටහාච බුම්මට් හාදිීවානාග මහිද්දිිකා Punyaන්ang අනුමුදිත්වාචරන්රක්හ තුසාසනං ආකා සටහාච බුම්මට් හාදිීවානාග මහිද්දිකා ප්nyaන්ang අනමුදිත්වාචරන් රක්හං තුදේසනං ආකා සටහාච බुමට්හාදේවානාග මහිද්දිිකා puഞන්ang අන දිත්වා චරන්රක්හතුතුන් සදාති.